මොනවලක අතර 70 කියන කොටස පින්නේ ඒක අපි කරා පීරිගෙන කතා කරා ඊට පස්සේ දඬුණු ගැන කතා කරා දැන් අපි කතා කරමු කපන කටු අපිට අවශ්‍ය වෙනවා එක එක වැඩ සඳහා අපි බලමු මොනවද කියලා කපන කටුව සාමාන්‍ය අකඩ වලින් නෙවෙයි හදන්නේ වෙනත් ලෝහයක් කැපීමට පුළුවන් වෙන විදිහට අධිවේගී වාණය වලින් හෝ ආයුධ වාණය වලින් තමයි කපන කටුව හදන්නේ සාමාන්‍ය මේ කපන කටුව කඟල් 8ක් විතර දිග වෙනවා මේක කැපුම් තුල ඒ වගේම මේක පැති 8කින් යුක්ත යකඩ දණ්ඩක් තමයි මේ කපන කටුවකට පාවිච්චි කරන්නේ තරල සුඩ හරි ගස්සලා කපන්න අපි පාවිච්චි කරනවා. එතකොට මේකේ කෝණය කැපුම් තුඩ අංශක 60ක් වගේ වෙනවා. අංශක 60ක කෝණයක්කින් තමයි යකඩ කපන කටුව භාවිත කරන්නේ. කපන කටුව වර්ග තියෙනවා. අපි වර්ගෝණ අධිවේගී කියලා බලාගෙන යන ඒ වගේම කපන කටුවක ප්‍රයෝජන අපිට මොනවාටද මේක පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණය විතර කියනවා නම් ප්‍රධාන වශයෙන්ම කම්බියක් එහෙම නැත්නම් තහඩුවක් කපා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ යකඩ එක අපිට මතු පිට රහින්න පුළුවන් අනවශ්‍ය ගැලක් තියනවා නම් රැහැලා ඉවත් කරන්න පුළුවන් ඊළඟට කම්බියක් කපන්න ඒතර රිවටන වල ඔළුව කපන්න වැලි ටැක්කයක් කපා ගන්න. ඒ වගේ වැඩ සඳහා අපිට කපන කටු පාවිච්චි කරන්න පුළුවන්. මේ පැතිරි කපන කටුවකින් මේ කියන කාර්යය කර ගන්න පුළුවන්. මේ වගේම තව කපන කටු වර්ග තියෙනවා. අපි බලමු මොනවද කියලා. ඊළඟට හරස් කපන කටුව. ඒක මෙතන පැතිරි කපන කටුවට වඩා පොඩ්ඩක් තුඩ වෙනස්. මේකදී අපිට කාණුවක් දිගේ වගේ කපන්න පුළුවන් මුල්ලක් ධාරයක් සුද්ධ කරගන්න පුළුවන් මොකද මුල්ලක් වගේ තියෙන තැනක දැන් මෙහෙම මුල්ල අයිද දිගේ අපිට කපන හැටි සුද්ධ කරගන්න අමාරුයි පොඩි සියුම් ධාර ඒ වගේ දැන් වලට පැතිරි කපන කටුවෙන් තරම් බැරි දේ මේ හරස් කපන කටුවකින් කරන්න පුළුවන් ක්‍රොස් කට් කිසිල් කියලා කියනවා ඊළඟට රුවිත කපන කටුව මේකද කියනවා මේ ඩයමන්ඩ් පොයින්ට් කෙසිල් කියලා මේකදී කෝණාකාර පටු කාණු හැරීමට මුල්ලක් සුද්ධ කිරීමට වට සිදුරක් හතරැස් කිරීමට හෝ ලෝහයක පිටු කර කොට ගොරෝස් කිරීමටද මෙම කපන කටුව ප්‍රයෝජනවත් වේ මෙහි කැපුම් තලය දීමන් 30ක් වලින් මෙන්න මෙතන කැපුම් තලය නැත්තම් කපන ස්ථානයේ තියෙන දීමන් 30ට ඒකින් නම් විතර ඩයමන්ඩ් පොයින්ට් කිසිල් කියලා කියනවා සුනිත කපන කටුව ඊළඟට වටන හැ කපන කටුව දැන් මේ හතර වෙනි කපන කටුව වර්ග ගැන කතා කරන්නේ කපන කටුව වර්ග ගොඩක් තියෙනවා විදිහට තව එකක් තියෙනවා රවුන්ඩ් නෝස් කිසිල් බලන්න මෙහි කැපුම් තුල අඩ කවාකාර නියමොත් ගැලෙවුවා දැක්කම බැරි නීති නියමතු කපන කටුවයි භාවිත කරේ මේවා අඩ කවාකාර කරන කපීමට ප්‍රයෝජනවත්යේ සිදුරක් විදීමේදී ඒ වැදී ගිය කල සිදුරම් ඒ සිදුරු මුව නිවැරදි කිරීම සඳහා මේ කපන කටුව භාවිත කරන්න පුළුවන්. රවුන්ඩ් නෝස් මෙතන අනිත් ඒවාට පොඩ්ඩක් හැඩය වෙනස්. වැදිරිනේ ඒ තියන්නේ එක එක වැඩ වලට ඒ විදියට හරි ගස්සපු කපන කටුව. බලන්න මේක තමයි ප්‍රධානම දේ කපන කටුවකින් කපද්දී අපි සැලකිලිමත් විය යුතු කාරණා. බලන්න වැඩට දැලගෙන කපන කටුවක්. කපන කටුව ප්‍රමාණය. වැඩට සුදුසු වෙන්න ඕන. ලොකු කැලක් කපන්න තියෙනවා නම් මේ පොඩි කපන කටුවක් කරගෙන කරන්න බෑනේ නේ. තහඩුවක් කපන එකකින් ලොකු කම්බියක් කපන්න බෑ. එහෙනම් වැඩට සුදුසු කපන කටුවක් වෙන්න ඕන. කපන කටුව ඉස්සේ කටුකොහල ඉවත් කර තිබීම. කටුකොහල කියන්නේ කපන කටුවට දිගටම මිටියෙන් ගහද්දී ආයක තැයිලා තියෙන වටේට තොපි යෝගය හැදෙනවා නේ. එහෙනම් ඒ තොපි යෝගය හැදිච්ච කොටස
මොකද වෙන්නේ ඒකට ආයි ගහනකොට ඒ කැල කැඩලා ගිහින් අපේ අතේ අවදින්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඒ තැලිලා වටේට තියෙන ටික අපි ගිනිගලේ අරලා අයින් කර ගන්නවා. කටුකොහල් කියන්නේ ඒකට කටුකොහල් අයින් කර ගන්නවා. එහෙම නැත්නම් ඒ කැල කැඩලා ගිහින් අපේ අතේ ඇදලා අත දුවවන්න පුළුවන්. ඊට පස්සේ කපර කටුව නිවැරදිව අල්ලා ගැනීම. හොඳට අතින් අල්ල ගන්නවා. ආ අල්ලගෙන වැඩේ කරනවා. එහෙම නැත්නම් කපර කටුව විසිරලා ගිහිල්ලා වෙන කොහේරි වැදිලා අපයන් ගෙවත් අදින පුළුවන්, තුවාල වෙන්න පුළුවන්. ඊට පස්සේ රහින ලැබුණු කෘතිය දඬුවන්නේ සවිමත් අල්ලා ගන්නවා. රහින වැඩ කොටස පොඩි වැඩ කොටසක් නම් අපි ලොකු වැඩ කොටසක් නම් ඒක එතන දියෙද්දිම ගැහුවට හානියක් නැත්නම් ගැහුවට කමන්නේ නැහැ. එහෙම නැත්නම් දඬුවන්නේ ඔයාලාදී හොඳට අල්ලා තියෙනවා. නැත්නම් මොකද වෙන්නේ? ගැලවිලා විසිරලා යන්න පුළුවන්. නේ? දඬුවන්නේ හානියක් නෙවෙයි පුළුවන්. අපිටත් හානි වෙන්න පුළුවන්, වැඩ කොටස හානි වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට අල්ලා ගන්නවා නම් තුඩ මොට විය නම් මොකද කරන්න ඕන? මොහාච් කරන්න ඕන. මොට වෙලා කියන්නේ? අලුතෙන්. තුඩ මොට කියන්නේ කැපෙන්නේ නැහැ. එහෙනම් අපි තුඩ ගා ගන්න ඕන. කොච්චර ගානද ගාන්නේ? අංශක 60යි. මුලින්ම කිව්ව අංශක 60ක කෝණකින් තමයි කපන කටුවක තුඩ ගා ගන්න. නියති කෝණ අංශක 55 65 අතර අපි ගා ගන්න ඕන. තෙල්විස් කියවි යත්නම් කපන කටුවේ ලිස්සන්න පුළුවන් නේ. අනිවාර්යෙන් ඒක බලලා හොඳට පිරිසිදු කරලා පාවිච්චි කරන්න ඕන. හොඳයි, අපි කපන කටු සම්බන්ධයෙන් පොඩි දැනුමක් තමයි දුන්නේ. ඔයාලා මේ කියන කාරණාත් එක්ක ඔයාලගේ අධ්‍යාපන කටු ඉස්සරහ කරගෙන යන්න. ඊළඟ පාඩමට අපි දැන් යමු.